අදත් මේ එකතු වෙලා ඉන්නේ දනු ඔන්ලයින් গিටාර් ලෙසන් YouTube channel එකත් එක්ක. ඉතින් ඔයගොල්ලෝ මේ වෙනතුරුත් මාව subscribe කරලා නැත්නම් පල්ලැහැ තියෙන subscribe button එක press කරලා subscribe කරන්න පුළුවන්. ඒ වගේම එහා පැත්තෙන් තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. එතකොට ඔයගොල්ලන්ට මම YouTube එකට වීඩියෝ එකක් දාපු ගමන්ම notification එකක් දැම්මා කියලා දැනුම් දීමක් ඔයාගේ phone එකට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් গিටාර් ලෙසන්ස් ඒත් වගේම গিටාර් pedals වල ලෙසන් ඒ වගේ දේවල් මම ඉදිරියේදී මේ වල තව තවත් updates ගේන්න බලාපොරොත්තු වෙනවා. මේ ටිකේ ටිකක් පරක් වුණා වීඩියෝ එකක් දාන්න. නමුත් මෙතන සිට ඉදිරියට මම උපරිම උත්සාහ කරලා වීඩියෝ එකක් හැකි තාක් ඉක්මනින් videos දාන්න උත්සාහ කරනවා. වෙනදා වගේම යාළුවනි ඔන්න ඔයගොල්ලන්ට මාව අඳුන්න දෙවිද ඉන්න ඉස්සෙල්ලාම मगे प्लेइंग साइड को बला धनु ऑनलाइन गिटार कवर की यूट्यूब चैनल और मगे प्लेइंग साइड बलाकंडा ये मम गोडा गिटार कवर प्ले कर वीडियो यगेम वोलांट मम एलिमहान प्रसंग वेदिका भी टेलीविजन लाइव शोस् प्ले कर बलाकंडा धनु एंटरटेनमेंट यूट्यूब चैनल वोलांट बलाकंडा ये मगे प्ले कर वीडियो अद मम अरगन मेन मे एक्सपेन्शन पेडल एक्सपेन्शन पेडल मेक मेन मे कोटस पीली बंद अद मम अरगन दिन वीडियो मेक संबंध वोलांट मम सील अद कील दिन मा दुमे सील अद वोलांट मे संबंध कील दिन मुखाद मेक मेके वेन्नी मुखाद मेके क्रियाकारी मेक कड़ील दीन गील बलागंट पुलवा को मेक कड़ील मेके मन हरी पोलटेक अई मेक वेडगर मेक हदील दी सह सील मुदे अद मम्मी वीडियो गेलांट अरगन උපරිම උත්සාහ කරනවා මන් දන්න දැනුමෙන්. හරි අපි ඉස්සරහ ඉගෙන ගමු මේ මොකක්ද මේකට කියන හරි නම. මේකට කියන හරි නම මොකක්ද මේ গিටාර් බෙල් එකේ එන මේ කොටසට කියලා. මේකට එක එක කට්ටිය කියනවා එක එක නම්. මේකට කියනවා වොලියුම් බෙල් එක කියලා. ඒ වගේ නම් කියනවා නෑ ඒ සේරම වැරදි. සම්පූර්ණ වැරදි ඒ සේරම. මේකට කියන නම තමයි එක්ස්පෙන්ෂන් බෙල් එක. EXP pedal එක මේක මේක EXP pedal එක මෙන්න මේ උඩ කොටස කියන්නේ EXP pedal switch එක අපි ඒක ගැන කතා කරන්නේ ඊළඟ වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙනවානේ මෙන්න මේ කොටස මොකද හැම වෙලෙම පා ගන්න try කරනවා මේක මේක control කරන්න ඔයගොල්ලෝ try කරනවා ඒක නිසා මේක ගැන තමයි මම අද මේ ඔයගොල්ලන්ට කියලා දෙන්නේ ඉතින් මේ කොටසට කියන නම expansion pedal එක මේකේ ක්‍රියාකාරීත්වය කොහොමද වෙන්නේ මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක ගොඩක් ඉක්මනට අරගෙන ඉන්න උත්සාහ කරනවා මේකේ ක්‍රියාකාරීත්වය වෙන්නේ කොහොමද කිව්වොත් යාළුවනේ ඔයගොල්ලෝ මේ සම්පූර්ණ යකඩ කොටසක් මෙතන තියෙන්නේ මේක ඇලන් කියක් සහ මේ පැත්තේ ඇලන් කී ඇණයක් තියෙන්නේ මේ පැත්තේ සාමාන්‍ය ඇණයක් නට් එකක් දාලා තියෙන්නේ එතකොට මේ ඇලන් කී ඇණේ සහ මේ නට් එක බුරුල් කරොත් අපිට මේකේ තද ගතිය එහෙම නැත්නම් මේකේ හાર્ඩ් ගතිය අපිට ස්ලෝ කරගන්න පුළුවන් අපිට තද වැඩි නම් අඩු වැඩි කරගන්න පුළුවන් ඒ දෙක ඇඩ්ජස්ට් කරලා ඉතින් මේක ක්‍රියාකාරී වෙන්නේ කොහොමද මේක මම මේකට මේක ගැන නිකන් පොඩි මේක නිකන් යකඩ කෑල්ලක් විතරයි මට නම් මේ කොටස නිකන් යකඩ කෑල්ලක් විතරයි මේ කෑල්ල ක්‍රියාකාරී වෙන්නේ ඕක නෙමේ මේක ප්‍රධාන කොටස ඇතුලේ තියෙනවා ඒක නිකන් අපිට එලියෙන් කන්ට්‍රෝල් කරන්න දීලා දින කෑල්ලක් තමයි මේක මේකත් හරියට නිකන් මෙන්න මේ නොබ් එකක් වගේ නිකන් මේ තියෙන නොබ් එක මේ වගේ නොබ් එකක් තමයි මෙහෙට කරගොත් අඩු වැඩි වෙනවා මෙහෙට කරගොත් ඔය වගේ වැඩක් තමයි මේකෙනුත් වෙන්නේ ඉතින් මේක අර සෙනකට පාවිච්චි කරන්න ලේසියට තමයි මේ විදිහට හල්ලලා තියෙන්නේ හරි මේ ප්‍රධාන කොටස මේ යකඩ කොටස සම්බන්ධ වෙනවා ඇතුලේ තියෙන ක්‍රෑන්ක් එකකින් පොඩි ක්‍රෑන්ක් එකකින් සම්බන්ධ වෙලා තියෙනවා මේක ඇතුලේ තියෙන පොටෙන්ෂියෝමීටර් එකකට. එතකොට මොකද්ද මේ පොටෙන්ෂියෝමීටර් එකක් කියන්නේ? මේ පොටෙන්ෂියෝමීටර් එකක් කියන්නේ ඔයගොල්ලෝ දැකලා ඇති ඔයගොල්ලෝ නිතර දෙවිලි පාවිච්චි කරනනේ තමන්ගේ ටීවී එක හෝ රේඩියෝ එක හෝ මොකක් හරි දින වොලියුම් කන්ට්‍රෝල් එක. අර වොලියුම් එක වැඩි කරන්න අඩු වැඩි කරන්න කරකවල පාවිච්චි කරන මේ තින් මේක කන්ට්‍රෝල් මේකක්ම තමයි ඕක ඇතුලේ තියෙන්නේ. හරිද? එතකොට පොටෙන්ෂියෝමීටර් එකක් තියෙනවා. ඕ ඔතන තියෙන්නේ හරියටම කිව්වොත් මෙන්න මේ වගේ ඔතන තියෙන හරියටම කිව්වොත් මෙන්න මේ වගේ පොටෙන්ෂියෝමීටර් එකක් තියෙන්නේ මේක මේ පෙඩල් එකට සම්බන්ධ වෙලා තියෙන කෑල්ලක් මෙතන මෙහෙම තියෙනවා ඒකෙන් එහාට පැත්තට කෙරවලට ගරගෙන මෙහා පැත්තට කෙරවලට යනවා එතකොට මේක ඇතුලේ කන්ට්‍රෝල් වෙනවා වොලියුම් එක වා ටෝන්ස් සහ අනිත් දේවල් මේක ඇතුලෙන් කන්ට්‍රෝල් වෙනවා එතකොට මෙතන ඔයගොල්ලෝ දන්නේ නැති මේකට කියන්නේ විචල්‍ය ප්‍රතිරෝධකය කියලා මේක විචල්‍ය ප්‍රතිරෝධකයක් මේකේ ඕම්ස් ගණනක් තියෙනවා මේකේ වැලියු එකක් තියෙනවා ඒ වගේ මේක විචල ප්‍රතිරෝධයක. එතකොට මේ මගේ අත කියන්නේ මේ පෙඩල් එක මේකෙන් වෙන්නේ මෙන්න මෙතන ඇඟිල්ල තියලා මෙහෙට
උපරිමදී කෙරවලට එනවා මේ පල්ලයට ගාදි මෙහෙම වෙනවා උපරිමදී ඔන්න ඔය වගේ ක්‍රියාකාරීත්වයක් තමයි මේකේ ඉන්සයිඩ් එකේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ හරි එතකොට මේ විචල ප්‍රතිරෝධකය කන්ට්‍රෝල් කරලා අපිට පුළුවන් ඉස්සෙල්ලා මම කිව්වා වගේ ටෝන් සෑම එකක්ම එහා මෙහා කරගන්න අපිට ඕන වැඩකට යුතුය සික මේකෙන් කරගන්න හරි එතකොට ඔයගොල්ලෝ දැන් දැනගත්තා මේක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා හරි දැන් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් මේකට මම වොලියුම් කියන එක තමයි මේ අවස්ථාවේදී මේකට දාලා තියෙන්නේ මේ අයිබනිස් ක්ලීන් ටෝන් එක මගේ ඒකට මම වොලියුම් කියන එක තමයි දාලා තියෙන්නේ එතකොට මේක කන්ට්‍රෝල් වෙන්නේ කොහොමද කියලා මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් දෙදර තියෙන වොලියුම් කන්ට්‍රෝල් එක මූව් කරන විදිහම අපිට මේක බලා ගන්න පුළුවන් ඔන්න මම මේකේ වොලියුම් එක දැන් මගේ ඊටාරේ මෙහෙම ප්ලේ කරද්දි කිසිම සවුන්ඩ් එකක් එන්නේ නැහැ එතකොට මම මේක වොලියුම් කරගෙන දැන් බලනවා මෙන්න මේ විදිහට අපිට මේක කන්ට්‍රෝල් කරගත්ත හැකි. එතකොට මේක කන්ට්‍රෝල් කරගන්න ඉස්සෙල්ලා සමහර අය අහනවා මේකේ මේ දැන් මේක කන්ට්‍රෝල් වෙන්නේ කොතනින්ද? මේකේ සිස්ටම් එකක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඇති මම හැමදාම කියනවා මේ අපි වැඩ කරන සිස්ටම් එක සහ මේ ප්‍රෝග්‍රෑම් එක දුවන සිස්ටම් එකක් තියෙනවා. ඒ සිස්ටම් එකට මේ වොලියුම් කන්ට්‍රෝල් එක මේ සිස්ටම් එකට මේ සිස්ටම් එකට මේ එක්ස්පෙන්ෂන් පැඩල් එක ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. ඉතින් අපි බලමු මේකේ සෙටින්ග්ස් ඔයගොල්ලෝ හදා ගන්න ඕන. ඔයගොල්ලෝ පෙඩල් එකක් අරගෙන ක්‍රියා කරන්න කලින් මොකද මගේ ඉස්සර පෙඩල් එකක් තිබුණා මේ වගේ. ඒකේ අපි රීසෙට් කරාම මේකේ ඔටෝ වැටෙනවා වෙනම ඉෆෙක්ට් එකක්. එතකොට මේකේ තියෙන්නේ වාව විතරයි. වොලියුම් මනම් මනම් මුකුත් දාන්න බෑ. වාව විතරයි. ඉතින් ඒගොල්ලෝ ඔයගොල්ලෝ හොඳට බලා ගන්න ඔයගොල්ලන්ගේ පෙඩල් එකේ. ඔයගොල්ලෝ මේ සිස්ටම් කියන එකට යන්න සිස්ටම් එකට ගිහිල්ලා මේ විදියට ඉස්සරහට යන්න. හරි මෙතන තියෙනවා exp paddle func ඒ කියන්නේ exp paddle function ඔන්නෝ paddle function එක ඔයගොල්ලෝ නිකන් වත් මෙන්න මේ වගේ paddle wa paddle bend paddle pitch level sorry paddle bend paddle wa patch level foot volume ඔය වගේ දේවල් දීලා තියන්න එපා. ෆුට් වොලියුම් නම් ඒක විතරක් දීලා තියන්න එපා. ඔයගොල්ලෝ හොඳට මේ සෙටින්ග්ස් වලට ගිහලා මේක හැම වෙලාවෙම ඔටෝ කියන මූඩ් එකේ දාන්න. තේනවා? ඔයගොල්ලෝ මේක අනිවාර්යෙන් ඔටෝ මූඩ් එකේ දාන්න. ඔටෝ මූඩ් එකට දාගත්තාම ඔයගොල්ලන්ට එක එක වැඩ ගැලි දාන්න පුළුවන් මේක හරහා. ඒක නිසා ඔයගොල්ලෝ හැම වෙලාවකම මේක මේ පෙරල් බෙන්ඩ්වත් මොකුත් තියන්න එපා. මේ සෙටින් එක තමයි ඔයගොල්ලෝ ප්‍රධානම වශයෙන් වෙනස් කරන්න ඕනේ. මේක ඔටෝ මූඩ් එකේ තියන්න ඕන. හරි එතකොට ඔටෝ මූඩ් එකේ තිබ්බහම ඔයගොල්ලන්ට පුළුවන් දැන් මම මේකට වොලියුම් එකනේ දාලා තියෙන්නේ මේ හරි එතකොට මම මේක වෙනස් කරනවා දැන් හරි මම දැන් ඊළඟට ඔයගොල්ලන්ට මේකට මොකක් හෝ මේ දෙයක් දාලා පෙන්නන්නම් මොකද මම අර්ථන ඔටෝ කියන එක දැන් තමයි දැන් දීලා තියෙන්නේ ඔටෝ කියන එක දුන්නාට පස්සේ ඔයගොල්ලෝ මේ ෆුට්බෝල් කන්ට්‍රෝල් එක මේ ෆුට් කන්ට්‍රෝල් එක කෙලින්ම ෆුල් තියන්න මොකක් හරි ඔන් කරන්න ගනි මේ ඕෆ් කරන්න එපා ඔන් තියන්න ඔන් කරලා ඉවරලා මම නිකන් මේක එළියේ තියෙන ඕෆ් කරන්න එපා මොකද ඕෆ් කරොත් එහෙම සෙටින් එක හරියට වැඩ කරන්නේ නැතුව යනවා ඒකින්ද ෆුල් තියන්න ෆුල් තියලා මම මේක වාය එකක් ඔන් කරලා බලනවා මමකොද මට මේ දැන් එළියේ තියෙන ලේසි මේකනේ වාය එක මම නිකන් දාලා බලනවා විදිහට තමයි එතකොට මේ එක්ස්පෙන්ෂන් පැඩල් එක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා ඔයගොල්ලෝ දැන් දැනගන්න ඇති. ඔයගොල්ලෝ දැන් මේකේ සෙටින්ග්ස් උත් හරියට හදා ගන්න විදිහ දැනගන්න ඇති. මොකද මම කියලා දුන්නු මේ වීඩියෝ එකෙන්. හරි. එතකොට අපි දැන් දන්නේ නැහැ මේ පැඩල් මේක වැඩ කරනවා. හරි. මේක වැඩ කරනවා. නමුත් හරියට වැඩ කරනවාද කියලා ඔයගොල්ලෝ අපි තාම මන්වත් දන්නේ නැහැ. මේක හරියට වැඩ කරනවාද? මේකේ ලෙඩක් තියෙනවාද? මොකද යාළුවනේ මෙන්න මේ කන්ට්‍රෝල් කාලයක් ගියාම මේ පොටෙන්ෂියෝමීටර් සවුත් වෙන්න බලනවා. ඒ කියන්නේ මේවල ෆෝල්ට් එනවා. මේවල. දැන් මේ ෆෝල්ට් එකක් ඇවිල්ලාද තියෙන්නේ නැද්ද? ඔයා සහ මම දන්නේ නැහැ කියමුකෝ දැන් මේ ෆෝල්ට් එක ඔයගොල්ලෝ මේක ප්ලේ කරනවා. හරියට.
එතකොට දන්නේ නැහැ මේක ෆෝල්ට් එකක් ඇවිල්ලාද තියෙන්නේ මේ පොටෙන්ෂියෝමීටර් එක ඇතුලෙන් හරියට වැඩ කරනවද නැද්ද කියලා බලාගන්නේ කොහොමද මම දැන් ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද මේක මේ පෙරලිගේ ලෙඩක් නම් කොහොමද මේ කොටසේ ලෙඩක් නම් ඒක හදාගන්නේ කියලා අනික ලෙඩේ තියනවාද කියලා හොයාගන්න ක්‍රමේ මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ කරන්න ඕන ඔයගොල්ලන්ට මේ හොයාගන්න පුළුවන් ක්‍රමයක් හරිද මේ මේක තියෙනවා මාස්ටර් කියලා එකක් මොකද මේ මාස්ටර් එකෙන් තමයි අපි මේකේ ෆුට් වොලියුම් එක හරියටම තියනවාද කියලා බලාගන්නේ ඊටත් කලින් ඔයගොල්ලෝ කරන්න මෙන්න මේ control n exp මොකද මෙතනදී පැඩල් දෙකම වැඩ කරන තැනක් මේක මෙතන මෙතන ගියාම මෙන්න මේ ෆුට් වොලියුම් මින් ඒ කියන්නේ මිනිමම් ෆුට් වොලියුම් එක 0 මේක මේකන්වත් මේ ගණන් වලට වගේ තියන්න හැම වෙපා තියනවනම් සම්පූර්ණ මේක 0 කරන්න මිනිමම් එයාසේ තව එකක් පැරමීටර් කියලා ෆුට් වොලියුම් මැක්ස් මේක නිකමටවත් මෙන්න මේ වගේ නිකන් අඩු ගානක් තිබුණොත් ඒත් ප්‍රශ්නයක් මේකත් 100 ට තියන්න ඔයා හරි දැන් මේක එක්සිට් කරන්න දැන් ඔයා එක 100 ට තියලා තින්නේ මේක එක්සිට් කළා මෙන්න මේ ෆෙඩල් එක ඔයා ෆුල් තියන්න ෆුල් ෆුල් හරිද ෆුල් තියලා ඉවරලා ඔයාලා එන්න මේ මාස්ටර් කියන එකට මාස්ටර් එකට එන්න මාස්ටර් එකේ තියෙනවා මෙහෙම මාස්ටර් එකට ආපුවම තියෙනවා පළවෙනියටම noise suppressor noise suppressor එකෙන් ඉස්සරහට යන්න මේ විදිහට ඊට පස්සේ ඔයාව දානවා master patch level ඒකෙන් තුවා ඉස්සරහට යන්න ඊට පස්සේ දානවා foot volume ඔය foot volume එකෙන් ඔතන 69ක් කියලා පෙන්නනවා නේද එකක් දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති foot volume එක 69ක් ඕක 69ට තියෙන්න බෑ ඕක කෙලිම 100ට තියෙන්න ඕන මම මෙතන full තිබ්බහම ඕක 100ට තියෙන්න ඕන ඕක මෙතන මේ හරහා control කරන්න පුළුවන් මේ ඔයගොල්ලෝ බලාගන්න ඕන දැන් අඩු වැඩි වෙනවා ඒ මොකද අතන පොටෙන්ෂියෝමීටර් එක කැරගෙනවා එතකොට තමයි අඩු වැඩි වෙන්නේ එතකොට ඔයගොල්ලෝ මේක හිමීට කරගන්න පුළුවන් තරම් හිමීට ඕන මන්ද හිමීට මේක පහත් කරද්දී පහත් කරනවා දැන් පහත් කරනවා මගේ අතට ඒක තේරෙනවා අනේ වොලියුම් එක වැඩ කරන්නේ නැහැ හරිනම් ඔහොම යද්දි 1 2 3 4 5 6 7 කියලා 20ටවත් එන්න ඕන වැඩ නැහැ තවම වැඩ නැහැ ඒත් කන්ට්‍රෝල් එක පල්ල හැඩෙනවා තාවමත් වැඩ නැත ඕන් දැන් තුන්වෙනි එකේ ඉඳන් ජෙනරේට් වෙන්න ගත්තා මේක එතකොට මේකේ හරියටම මේ භාගයක් ගියාම තමයි මෙතන තුන්වෙනි එකට ඇවිල්ලා තියෙන්නේ එහෙම වෙන්න විදියක් නැහැ නේ එහෙම වෙන්න විදියක් නැහැ මොකද මෙතන මුල ඉඳන්ම තමයි එන්න ඕනේ මේ නිකන් මේ වැඩ නැව හරිනම් ඔය හැරි 10 20 30ට වැඩි වෙන්න ඕන අඩු වෙන්න ඕන එතකොට ඔයා මේක එක පාරටම ෆුල් තියන්න 71කට විතරයි එන්නේ අඩු කරන්න 71කට විතරයි එන්නේ ඒ කියන්නේ මේ පොටෙන්ෂියෝමීටර් එකේ ප්‍රශ්නයක් තියෙනවා පොටෙන්ෂියෝමීටර් එකේ භාගයක් වැඩ කරන්නේ නැහැ එක්ක ඔක්සයිඩ් බැඳිලා හෝ මේක කාලයත් එක්ක මේ කන්ට්‍රෝල් ඇතුලේ ලෙඩ එනවා එතකොට ඒ කන්ට්‍රෝල් එක ඇතුලේ ලෙඩක් ඇවිල්ලා තියෙන නමුත් මේ පැඩල් එක ජරාවක්වත් මේකේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ මේ කන්ට්‍රෝල් එකේ ලෙඩක් ඇවිල්ලා තියෙන්නේ ඇතුලේ කන්ට්‍රෝල් එක ඒ වගේම ගලෝපු කන්ට්‍රෝල්ස් තමයි මේක. නමුත් මේකේ තියෙන්නේ ඒ වගේ නෙමෙයි ප්ලාස්ටික් කන්ට්‍රෝල් එකක්. මේක ප්ලාස්ටික් කන්ට්‍රෝල් එකක් මේක ඇතුලේ තියෙන්නේ. ඔයගොල්ලන්ට දැන් මේ තිරේ දිස් වෙන ඇති කන්ට්‍රෝල් එක මේක ඇතුලේ තියෙන කන්ට්‍රෝල් එක. ඒක වගේම මේ වැලියු එකත් එක්ක මේ කන්ට්‍රෝල් එක දැන් වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ මේක මෙච්චර මෙහෙම කරගෙන මේ ටික නිකන් කරගලා ඉතුරු කෙරවලේ තමයි 100 ට යන්නේ මේ වගේ කොටසකින්. එහෙම 100 ට යන්න විදිහකුත් නැති නිසා මෙතන 69 කියන ගානට ඇවිල්ලා නවත්තලා තියෙනවා. ඉතින් ඔන්න පළවෙනියටම මේක ලෙඩක් තියෙනවද කියලා හොයාගන්න පුළුවන් ක්‍රමය. මේක යාලුනේ මෙතන ඇඩ්ජස්ට් කරන්නත් අමාරුයි. මම මේක ගලවලා වේලාසන බැලුවා. බලද්දි මෙතන ඇඩ්ජස්ට් කරන්න බෑ. මොකද මේ ක්‍රෑන්ක් එක උඩරිම තියෙන ගාන තමයි මෙතන තියෙන්නේ. ඇඩ්ජස්ට් කරන්න බෑ. ඔන්න ඔයගොල්ලෝ මේ ලෙඩේ හොයාගත්තා. තව මම ඔයගොල්ලන්ට දැන් දෙවණියට කියලා දෙනවා තව ක්‍රමයක් මේ ෆෝල්ට් එක තව පාරක් ඒ කියන්නේ වෙන අද වේගකින් හොයාගන්නේ කොහොමද කියලා. ඔයගොල්ලෝ දන්නවා මේ EXP barrel switch කියලා on off. මේක on වෙන්නේ කොහොමද off වෙන්නේ කොහොමද? මේක on වෙන්න නම් මේ foot volume එක 100ට යන්න ඕන. foot level එක volume level එක 100ට යන්න ඕන. 101 දී තමයි මේක on වෙන්නේ. level එක 100ට ගියාම මේක පොඩ්ඩක් hard press කරන්න ඕන. hard press කරාම මෙතන bulb එක indicate කරනවා මෙතන. එතකොට මෙතෙන්ට අවශ්‍ය ෆන්ක්ෂන් එක මෙතනින් ඔන් වෙනවා. ඒ ඔන් වෙන්න මේක කවදාවත් ඔයගොල්ලන්ට ඔන් කරගන්න හම්බෙන්නේ නැහැ මේ LED හදාගන්න නැතුව.
මේක කොහොමවත් ඔන් කර ඔන් කරගන්න පුළුවන් මෙතන එක එක දේවල් ඔබලා කරලා මෙතනින් අරගෙන නමුත් මේක හරහා ඔයගලන්ට ඔන් කරන්න බැහැ මේක ත්‍රූ ඔයාලට මේක ඔන් කරගන්න අමාරුයි එතකොට මේ LED හදා ගන්න වෙනවා ඔන්න ඔහොම තමයි පෙඩල් එකේ මෙතන ෆෝල්ට් එකක් තියෙනවද සහ මේ EXP පෙඩල් එක පිළිබඳව සම්පූර්ණ විස්තරේ ඉතින් වීඩියෝ එක හොඳනම් පල්ලෙහා කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. තව ඔයගොල්ලන්ට ආපු ප්‍රශ්න මොන හරි තියෙනවා නම් ඔයගොල්ලන්ට පෙඩල් එකක් මොකක් හරි රිපෙයා කරගන්න තියෙනවා නම් පල්ලෙහින් කමෙන්ට් එකක් දාගන්න. එතකොට මම ඒ කමෙන්ට්ස් වලට අනිවාර්යෙන් රිප්ලයි කරන්න බලලා. ඉතින් මේ විදිහට GT3 එක 5 එක 6 එක මේ හැම එකෙම 10 එක 100 එක මේ හැම එකෙම මේකේ ප්‍රශ්න එනවා. ඉතින් හරියටම බලාගන්න ඔයාලා කොහොමද කියලා මේ මේකේ ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා කන්ටැක්ට් කරගන්න ඔයගොල්ලන්ට මට මේක හදලා දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අද වීඩියෝ එකෙන් ගියෙන් එන්නම් කට්ටියටම සුබ දවසක් ජය වේවා. ඔයගොල්ලෝ මේ එකතු වෙලා හිටියේ මේ වෙනකතුරු දනු ඔන්ලයින් গিටාර් ලෙසන් YouTube channel එකත් එක්ක තවත් වීඩියෝ එකකින් හම්බෙන්නම් එනවා.